ගියපු මන්ත්‍රීවරයෙක් කියලා තියෙනවා මම සූදානම් විගණනට කියලා. හැබැයි පුතේ විගණනට ගියොත් එහෙම අපේ ඇලෝසියස් කෙන් චෙක් ගත් එකත් අහුවේ. ඉතින් එතකොට විගණනට යනකොට CID එකට ගිහිල්ලා ඇලෝසියස් කෙන් චෙක් එක අරගෙන මාරු කරලා TV එකට දැන් සෝෂල් මීඩියා වලට කියනවා මම විගණනට සූදානම් කියලා. අපි ඇලෝසියස් කෙන් සල්ලි අරගෙන නැහැ. අපි තමයි ඇලෝසියස් වැල්ලුවේ. මම මට හොඳට මතකයි මම එදා කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටර මාව පත් කරනකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා විරුද්ධ වෙලා මාව නැවතුවා. මම බලහත්කාරයෙන් කෝප් කමිටුවට ගියේ. එදා තමයි මහ බැංකුව අධිපති එන්න හිටියේ. මහ බැංකුව අධිපති එන්න බෑ කිව්වා. මහ බැංකුව අධිපති එන්න එක නැවතුවා. හඳුන්නෙත් මන්ත්‍රීතුමාගෙන් අහන්න ගරු සභාපතිතුමියනි. කතානායක කරෝ ජයසූරිය මහත්තයාගේ කාමරයට ඇවිල්ලා කිව්වා මහ බැංකුව අධිපති එන්න කෝ කෝප් එකට. මට හඳුන්නෙත් කිව්වා මොකද කරන්න. මං කෝ ආවේ නැත්නම් අපි මේක දෙක කරනවායි කිව්වා. අපි එදා මහ බැංකුව අධිපති කෝප් එකට බලෙන් ගෙනල්ලා ප්‍රශ්න කරලා තමයි මහ බැංකුව මංකොල්ලේ අපි එළියට දැම්මේ. ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. අපි එහෙම තමයි කිව්වේ. ඉතින් නිසා අපි ඔබතුමියට කියන්න ඕනේ මේ රටේ මේ ආර්ථික පරිහානියට ගෝඨාභය රාජපක්ෂගේ වසර දෙකමාරක පාලන කාලයකට ලඟු කරන්න එපා. ඒක තමයි අද අරගලයේ කියලා සියලු දෙනා අපාරට බහලා කියන්නේ 225ටම ගෙදර යන්න කියලා. මේක 225ම වගේ කියන්න ඕනේ. තමුන්නාසලා හිතනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ගෙදර ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති වෙලා අගමැති වෙලා දැන් මෙయ్యේ පෙරේද හර්ෂද සිල්වත් අගමැති කරලා තියෙනවා. මන් දැක්ක දැන් හර්ෂත් අගමැති සූට් එක මහලා. දැන් අගමැති සූට් එක මහලා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා. හර්ෂද සිල්ව මහගෙන ඉන්නවා. චම්පි කරනෝක මහත්තයා මහගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වහගේ ඇඳගෙන ඉන්නවා. දැන් අගමැතිවරු අපේ පැත්තේ කට්ටියක් මහගෙන ඉන්නවා. ඒ නිසා අගමැතිවරු ගොඩයි. ඒ නිසා මතක තියාගන්න මේ ආර්ථික පරිහානියට මේ ආර්ථික විනාශයට මෙතෙක් පාලනය කරපු සියලු දෙනා වග කියන්න ඕන. ඒ නිසා අඩු ගානේ අර යුද්ධ කාලේ අපට බැන්නා වගේ නෙවෙයි අඩු ගානේ අපි ඔක්කොම එකට එක්කහුවෙලා කෙටි කාලයකට මේ ආර්ථික අර්බුදයෙන් විසඳෙන්න අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඉතාම හොඳ ප්‍රතිචාරයක් දීලා තියෙනවා. අද ලෝක බැංකුව අපට ඉතාම හොඳ ප්‍රතිචාරයක් දීලා තියෙනවා. ඉන්දිය රජය අපට විශාල සහන ලබා දීලා තියෙනවා. ආධාර ලබා දීලා තියෙනවා. තවත් අපට තෙල් ගේන්න මිලියන 500ක් අපට අනුමත කරලා තියෙනවා. ඒ නිසා අපිට මේක ගොඩ ගන්න පුළුවන්. මේ මාස 3-4 මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපි ඔක්කොම එකට එක්කවෙලා කටයුතු කරමු. කතා කරමු කියන කමතක් කරමින් නැවත වාරයක් අමතක කරන්න එපා. ගෝඨාභය රාජපක්ෂ වගේ ජනාධිපතිවරේ මේ පාර්ලිමේන්තුවට මේ රටට ඉතිහාසෙ කවදාවත් ඉතිහාසෙ මං අද වග කියනවා කවදාවත් මේ වගේ අවංක නිහතමානී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය නායකෙක් ඉතිහාසෙ කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියන සහතික තමුන්නාසරට ලබා දෙමින් මම නඩ වෙනවා. බොමුස් ස්තුති වර්ණ ලියනගේ මන්ත්‍රීතුමා ගරු සභාපතිතුමියනි අවස්ථාව ලබා දීම ස්තුතියන් දෙනවා. ගරු හිටපු අමාත්‍යතුමා දිගෙන් දිගටම ප්‍රකාශ කරා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන. ඉතින් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා ඔබතුමා මේ පැහැදිලි කිරීමක් කරනවා නම් තවත් හොඳයි කියන එක. ගරු මන්ත්‍රීතුමනි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට නොයෙකුත් චෝදනා තියෙනවා. එවන් ගාඩ් එකට ඒ අවස්ථාව ලබා දීපික සම්බන්ධයෙන්, ඒ වගේම මිග්යානා සම්බන්ධයෙන්, ඒ වගේම එතුමා ජනාධිපති වීලා ගරු ජනාධිපති වෙච්ච හැටියම ප්‍රශ්න දෙන්න. ගරු ජනාධිපතිතුමා විදිහට එතුමා වැඩ බාර ගත්තට පස්සේ ඒ නඩු ටික බහ තිබ්බා කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් මම මේ පැහැදිලි කර ගැනීමක් කරන්න නැතුවයි. ස්තුති මහින්දානන්දගමගේ මන්ත්‍රීතුමා. Thank you මුලසනේ ගරු බොහොම ස්තුති මුලසනේ ගරු සභාපතිතුමිය ඔබතුමියගේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ මම ඔබතුමාට කියන්නේ ගරු මන්ත්‍රීතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විරුද්ධව විශේෂ අධිකරණේ නඩු තිබ්බා. එතුමා ජනාධිපතිවරයෙක් ඉන්න කලින් විශේෂ අධිකරණේ දවසෙන් දවස නඩු ඇහුවා. ඔබතුමාලට ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ තමයි මේ නඩු ඇහුවේ. ඔය මිග්යානා සහ මොණයානා හරි බාස්කු ප්‍රහාරේ හරි මේ පිළිබඳ වැලි ඇටයක අබ ඇටයක තොරතුරක් තිබ්බනම් ඔබ හොඳට මතක තියාගන්න අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති නෙවෙයි අද ඉන්නේ හිරගෙදර වැලිකඩ. තමුන්නාන්සේලාට ඕනේ තරම් අයිතිය තිබුණා එතුමාට විරුද්ධව මට කියන්න දෙන්න ඔබතුමිය. ඔබතුමිය පාලනය කරන්න එපා අපිට කියන්න දෙන්න. අනිත් අයට කතා කරන්න දෙන්න නෑ අපිට බැරි. ඔබතුමිය මූලස්සලට වෙලා ඔබතුමිය කතානායක නෙවෙයි. ඔයා කතානායක නෙවෙයි. ඔයා කතා කරන්න දෙන්න අපිට. මම ඔබතුමාට වෙලාව දීලා තියෙනවා. ඔබතුමිය විපක්ෂයට වෙලාව දෙනවා. නෑ 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 මගේ මම වෙලාව දුන්නේ නෑ. ඔබතුමාගේ වෙලාව වෙනස් කරෙත් නෑ. ඔබතුමාගේ වෙලාව වෙනස් කරෙත් නෑ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා මම රණ්ඩුවකට ගියා නෙවෙයි
මොකද විපක්ෂයට වැඩියෙන් කාලය දීලා අපිට කියන අපට හිතේ වේදනාවක් තියෙනවා නැත්නම් ඔබතුමා තරුණ මන්ත්‍රීවරේ මට ඔබතුමාත් එක්ක ප්‍රශ්නයක් නැහැ මම ඔබතුමාට කිව්වේ කාලය පිළිබඳ ගැටලුවක් තියෙන නිසා ඉක්මනින් ඉවර කරන්න කියලා ඔය 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 හැන්දෙන් අනිත් පැත්තට බෙදුණා හොඳයි එහෙම තමයි ඒ නිසා මම ගරු මන්ත්‍රීතුමා මම කිව්වේ ඔබතුමාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිරේ දාණ්ඩ ඔබතුමාලගේ ආණ්ඩුව විශේෂ අධිකරණේ නඩුවක් දාලා දවසින් දවස ඇහුවා ඒ වෙනකොට මිග්ඥාන ඔය ඔක්කොම තියෙන පිළිබඳ හෙව්වා හොයලා තියෙන නඩුව ඔක්කොම දැම්මා හැබැයි ඔබතුමාලගේ අවුරුදු පහේම ගෝඨාභය රාජපක්ෂ හොරෙක් හොරකම් කරා කියලා කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුණා ඔබතුමා හෙට පාර්ලිමේන්තුවට සභාගත කරොත් ගෝඨාභය රාජපක්ෂ හොරකම් කරා කියලා පරීක්ෂණ පවත්වපු එක වාර්තාවක් මහින්දානන්ද අලුත්ගමගේ හෙට මේ മന്ത്രി දොරෙන් ඉල්ලස්සන